සරණයි පොඩි හාම් දුරුවන සිිල්මැනිවරුණි දරුවනි අද DP ඩකේශන් පිරිවෙන් අධ්‍යාපනිකවැඩසටහම් මාලාව තවත් එක් පියවරක් හැටියට මූලික පිරිවෙන් හතරවැනි ශ්‍රේණියයට නියමිත සංඝරාජ සාදුචරිියාව කියන පොතේ නිර්දිෂ්ඨ කෘතියේ තවත් එ කොටසක් දොළොස්වනි කොටස හැටියට ඔබ වහන්සේලාට දරුවන්ට මේ පනස් හත්වනි කොටසේ ඉඳලා හැට තුංවෙනි කොටසතෙක් මේ කොටස්ටික කියල දෙන්නට තමයි මේ අපි බලාපුරොත්ුවෙන්. පොඩි දුරුවන මේ වෙනකොට ඔබ වහන්සේලා දරුවෝ සංගරාජ සාදු චරිියාවේ බොහෝ කාරණාවන් ඉගනගන ඉවරයි. අත්‍යවශ්‍ය රණ පොඩි හාමුදුරුවනේ ඉගන ගනිඉවරයි. එතකොට මේ අත්‍යමශ්‍ය කාරණාවන් කියනකොට මේ සංගරාජ සාදු චර්ියාවේ සඳහන් වෙන්නේ, සරණංකර හාමුදුරුවන්ගේ චරිත කතාව කිව්වොත් මම හිතනව හරි මොකද උන්වහන්සේගේ උපතේසිට අපවත්වීම තෙක්ම මේ සංහරාජ සාදුචරිියාවේ සඳහන් වෙන උපතේසිට අපවත්වීම දක්වා මේ සංගරාජ සාදුචරිියාවේ සඳහන් වෙන විතරක් නෙවෙයි මේ සංහරාජ සාදුචරිියාවේ සරණංකර හාමුදුරුවන්ගේ සේවාවන් පිළිබඳව. සාසනික සේවාවන්, ශාස්ත්‍රීය සේවාවන් මේ හැම දෙයක්ම සඳහන් වෙනවා. එතකොට බලනකොට සරණංකර හාමුදුරුවන්ගේ ඒ විදිහට උන්වහන්සේ පිළිබඳව, සඳහන් වෙනවා වගේම තවත් කාරණාවක් සඳහන් වෙනවා. පොදුවේ කාරණාවන් කොහොම වෙතත් පොඩි හාමුදුරුවන සරණංකර හාමුදුරුවන්ගේ ඒ යුගය වෙන කොට තිබුණු ශාසනක වටපිටාව හෙමනැත්තන් ශාසනයේ ක්‍රියාපිළි වෙත පිළිබඳව සඳහන් වෙන. ශාසනික වත්පිළිවෙත් ඒ වෙනකොට තිබුණෙ කොහොමද කියලා සඳහන් වෙනවා. ති ඒ හින්දා. ඒ විදිහට ඒ කාරණත් සම්බන්ධ වෙන. ඒ කාරණත් සඳහන් වෙන. ඔල ඉගන ගත්තා. නැත්තෙන ඉගෙන ගත්තා. ඒ වගේම ඒ විතර කොත් නෙවියි. විශේෂ වසයෙන්ම අපට වැදගත්වෙනවා, සංඝරාජසාදු චර්යාාවේ ලංකාවේ භ්‍යක්‍ෂශාසනයෙහි උපසම්පදාව, විනාස වෙලා තිබුණු යුගයක්. උපසම්පදාව නැතිවතිබුණු යුගයක්. අභාවයටගේ එපු යුගයක්. එතකොට මෙන්න මේ යුගයි මේ උපසම්පදාව නැවත නගාසිටුවීම පිළිබඳව, සංඝරාජ සාධ චර්ියාවේ සඳහන් වෙන ඒ කාරණාවන් පිඩිබඳවත් පොඩි හාමුදුරුවනේ ල්ල දැන් ඉගන ගැනිවර. ඔයාලා ඉගනගනිඉවරයි. එතකොට ඔය කාරණාවන් හැම දෙයක්ම වගේ පොඩි හාමුදුරුවනේ ඔයාල ඉගනගෙන ඉවරයි. වාල ඉගනගන ඉවරයි. දැන් අපි මේ සංගරාජ සාදු චර්ියාවේ අවසාන භාගයට එලිඹිලාති වෙන මොහොත. අදපාඩ මෙෙන් පස්සේ තවපාඩමක් ඒ පාඩමෙන් සංගරාජ සාදු චරිියාව අවසංකරන්න්න පුළුවන් ඒකයිවමකිවිද අවසාන භාගයට පොඩි හාමුදුරුවනේ අපි ඇවිල්ල තියෙන්නේ. එතකොට අපි දැන් කතාගරගෙන යන්න පොඩිහාමුදුරුවනේ සරණංකර හාමුදුරුවන්ගේ ජීවමාන කාලයේදී. උන්වහන්සේ ඉන්න කාලයේදී මේ හිටිය වැඩවාසේ කරපු, ස්වාමීන් වහන්සේලා පිළිබඳව ස්වාමීන් වහන්සේලා පිළිබඳව තමයි අපි දැන් කතා කරගෙන යන්නේ ක්‍රමක් ක්‍රමයි එතකොට මෙන්න මේ එහෙම යන්න කාලයේදී එහෙම කතාකරගන යනකොට අපිට තවත් අද දවසේදීත් ඒ වගේම ස්වාමීන් වහන්සේලා හයනමක් හත්නමක් පිළිබඳව තමයි සාකච්ඡා කරන්නටති තමයි මෙතන තියෙනවා අද සාකච්ඡා කරන කොටස්තික පොඩි හාමුදුරුව න ඊරිවින්නේ විපස්සී හාමුදුරුවු. එවගේම ඈගල්ලේ ඉන්දජෝතිය හාමුදුරුව. එවගේ රාජගුඩු අත්තරගම බණ්ඩාරමහත්මය මේ ගෝලයක්. එ වගේම වැලිවිට සරණංකර කුඩාඋන්නාන්සේ සරණංකර වැලිවිටම තමයි මේ හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන මේ සරණංකර හාමුදුරුවන්ගේ ඥාතිවරයක් කියලා කියන මේ සරණංකර හාමුදුරුවන්ගේ ඥාතිවරය කියලා තමයි සඳහන් වෙන්නේ අපිට ගිස්සරහට හබ වෙන ඥාතිවරයක් කියලා තමයි සඳන් එගේ කුඩාගම්මුල්ලේ සුමන හාමුදුරුව, කුඩාගම් මුල්ලේ සුමන හාමුදුරුව. විදර්ශනාධූරාචාර්යය විසුද්ධාචාරී මහා ස්ථවිර සාමීන්ගේ ශිෂ්‍යයෝ ශිෂ්‍ය පරම්පර, විසුද්ධාචාරී හාමුදුරුවන්ගේ විසුද්ධාචාරී හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෝ පිළිබඳු අපි කතා කරනවා ටික. එවගේම අස්ගිරි විහාරයේ වැඩවාසය කරපු ුලෑවත්තේ ධම්ම සිද්ධිහ නායක හාමුදුරුවෝ ගැනි කතා කරට. ඔය කාරණාවන් පිළිබඳව තමයි පොඩි හාමුදුරුවන දරුවනේ අද අපට කතා කරන්නට තියන්නේ අද අපට කතාකරන්නට තිය හොයි අපි යම් පොඩි හාමුදුරුවන ස්සරහට මේ ඊරිවින්නේ හාමුදුරුව ගැන තමයි අපිට අද මුලින්ම කතා කරන්නට තියෙන්නේ තවද නිට්ටඹුවේ සිද්ධාර්ථ නායක උන්නාන්සේගේම ශිෂ්‍ය වූ එතකොට මේ ඊරිවින්නේ විපස්ස හාමුදුරුවෝ කාගේ ගෝලයෙද්ද තිබ්බටුවාේ නිිට්ටඹුවේ සිද්ධාර්ථ හාමුරුවන්ගේ. නිි්මුවේ සිද්ධානතා හාමුදුරුවන්කය. එසේම සංගරාජෝතම සාමිදරුවන්ගේ ශිෂ්‍යයකු වූ ඊරිවින්නේ විපස්සී උන්නාන්සේද සංගරාජ සාමිදරුවන්ගේ ආශ්‍රයෙහි ලීම් කීම් බනදහම් පුොරුදු පුහුණු කරවමින් පාලි ව්‍යාකරන චන්දස් නිගන්ඩු ආදිය, සොඳින් උගනිමින් බලන්ඩොකුනේද. මේ නෙට්ටඹිය හාමුදුරුවන්ගේ ගෝලයෙත් තමයි. ඊරිවින්නේ හාමුදුරුවෝ. ඇතර ඉරිවින්නේ මේ විපස්සි හාමුදුරුවෝ ඊරිවින්නේ විපස්සි හාමුදුරුවෝ ඉගන ගත්තකාගෙන්ද. මෙන්න මේ සංඝරාජෝත්තම සාමි දරුවන්ගේ. මේ සංගරාජෝත්තම නැත්තන් සරණංකර හාමුදුරුවන්ගේ සෙවනෙහි ඉඳගන්න තමයි? උන්වහන්සේ අධ්‍යන කටයුතු කරලති ලියන්ඩ කියන්ට බණදහම් ඉගෙනගන තියෙන්. පාලි ව්‍යාකරන චන්දස් නිගන්්ඩු ආදිය සොඳින් උගනිමින් ඒ ව්‍යාකරන නිගණ්ඩු චන්දස් මේ ආදිය ඉගෙන ගත්තා. පිරිවානාපොත් ලොකුවකුරු ආදිය සහ කුඩා අකුරුලී මෙහි අති සමර්ථව පිරිවානා පොත් නේද ඉස්සර මේ අද කාලේ වගේ මුද්‍රණය කරලා තිපිනට මේ වගේ ලියන්ඩ තාක්ෂණ ඇති බැහැන ඉස්සරණයත් ඉස්කළ ඉස්සර ඉති පුස්කොල පොත්න පන්හිදා අරගෙන මම පන්හිද කියන්නමකක්ද කියලා මුල්ම පාඩංගොලදී චායාරූප සහිතව ඔවලට පොඩි ආදුරන කියර දුන්නා. ඉතින් ඒ පන්හිදෙන් ලියන්ඩ තමයි තියෙන්. කොට පරිවානාපොත් වහන්සේලා තිබුණත් පුස් කොළපොත්තල. ඒ පුස්කොල පොත්තල ලොකු අකුරුත්තියෙනවා සමහර පුස් කොළ පොත්තල පොඩිය අකුරුත්තිය. ඒ වගේ ලොකු කුඩා මේ හැම දෙයක් කියන්ට ලියන්ට ඉගෙනගත්තමකද ලොකු අකුරු ලියන්ට ලේසි පොඩිියකුරු තමයි අමාරු ලියන්ට. ඒකයි මෙතැන වැදගත්වවෙන්න පොඩි හාමුදුරුන් කුඩා අකුරු ලීමෙහි අති සමර්ථ පොඩියකුරු මේ ඊරිවින්නේ විපස්ස හාමුදුරන්ට ලියන්ඩ පුළුවන්. ඊරිවින්නේ විපස්සෙ හාමුදුරුවන්ට මේ පුස්කොල පොතෙහි පොඩියකුරුත් ලියන්ඩ පුළුවන්. පොඩියකුරු ලියන්ඩ පුළුවන් මත්තීන. අති සමර්ථව කියයන් හොඳට ලියන්ඩ පුළුවන් පොඩියකුරු. සයාම්දේශා ගත උපාලිසාමීන් වෙත . සියම්දේශයෙන් වඩම කලානි උපාලි හාමුදුරුවමේ උපාලි හාමුදුරුවණේ ලංකාවට බුදු දහම, තුළ ඇති විශේෂතම විනය කර්මය වන උපසම්පදාවිනය කර්මය ලංකාවට රැගෙනාව. එතකොට මේ උපාලි හාමුදුරුවන්ගෙන් දෙවනිවතාව උපසම්පදාව ලබපු. බ්‍රහ්මජෝති කම්මවාච්චන සාමීන්ගෙන්. එතකොට උපාලි හාමුදුරුවන්ගෙන් දෙවෙනිවර නැත්නං දෙවනිිය විදිහට උපසම්පදාව ලබාගත්තේ මෙන්න මේ බ්‍රහ්මජෝති හාමුදුරුව, බ්‍රහ්මජෝති හාමුදුරුවු. මෙන්න මේ බ්‍රහ්මජෝතිකම්මවාචන හාමුදුරුවන්ගෙන් කර්මවා්‍යයන් කියන්නට හොඳට ඉගෙන ගත්තා. කවද මෙන්න මේ ඊරිවින්නේ විපස්සී හාදුර ඊරිවින්නේ විපස්ස හාමුදුරු. මේ ඉගෙනගෙන, මකද කළ හි කියන්ද ලියන්ඩ කර්මවා්‍ය කියන්න ලියන් ඉගෙන ගෙන නිකං හිටියනහ. නිකං හිටියනෑ. එතකොට මකද්ද කළේ ඉගන ලංකා කම්මවාචාචාරි දළදාසාමීන්ද තේව කරමින් රාජ පූජිතව සංඝරාජ ස්වාමීගෙන් ලබන ලද බඩගමු විහාරයට පැමිණ. දැම්මකද ගැන්න. ලංකාවේ ඉන්න භ්‍යක්ෂූන් වහන්සේලාට මේ දේවල් උගන්නන්ට පටන්ගත්තා. මනාද මෙන්න මේ කම් වැකි. කම්වැකි කියල කියන්නේ කර්මවා්‍යය. කම්වැකි කියල කියන්නේ කර්මවාකය. මෙන්න මේ කර්මවාකය, ලංකාවේ ඉන්න. වාක්්‍ය කියන්ට පුළහන් අයට ආපහු ගැන්නු. ඉගැන්ව එක කියලා ගැන් අඩුපාඩු හද දීල සමහර විට අලුතෙන්ම කර්මවාක්‍ය සමහර භික්ෂූන් වහන්සේලාට කිය. ලදීල මේ දේවල් කලා. ඒවි තරක් නෙවෙයි මෙන්න මේ දළදා වහන්සේට තේවාවන් වත් පිළිවෙත් වතාවත් සියල්ලක්මත් මේ හාමුදුරුවෝ සිද්ධ කලා. එතකොට එහෙම සිද්ධ කරගන, ඉන්නකොට රජතුමාගෙන් ලැබුණු බඩගමු විහාරය රජතුමාගෙන් සරණංකර හාමුදුරුවන්ට හම්බ වනා මෙන්න මේ බඩගමු විහාරය සරණංකර හාමුදුරුවන්ට හම්බ වනා බඩගමු විහාරය මෙන්න මේ බඩගමු විහාරය සරණංකර හාමුදුරුවෝ දුන්නා මෙන්න මේ ඊරිවින්නේ විපස්ස හාමුදුරුවන්ට විපස්සේ හාමුදුරුවන්ට දුන්න. ඒ එහෙම බඩගමු විහාරය හම්බවනයිම් පස්සේ මේ විපස්ස හාමුදුරුව බඩගමු විහාරයට වැඩම කලා. බඩගම විහාරයට වැඩම කලා. ඒ වැඩම කරලා ඒ අතදායකයන් උපාසක බැව්හෙ පිහිටුවා. ඒ හිටපු අය. හැමනත්ත පන්සලා අවට වෙන්නට පුළුවන් පන්සලා ආශ්‍රයේ වෙන්නට පුළුවන් හිටපු අය මේ උපාසක බැව්හිකයන් උස බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත්වවෙන්නේ නද අපි දන්නවන උපාසකයේ හැමනත්තං බුද්ධ ශ්‍රාවකයක් බවට පත්ව වෙන්නේ තෙරුවන් සරණ ගියහම්. තෙරුවන් සරණ ගියහම තමයි උපාසකයෙක් බවට පත්වවෙෙන්. බුද්ධන් සරණං ගච්චා මේ ධම්මන් සරණං ගච්ාම සංගංසරණං ගච්ඡාමේ. මෙන්න මේ විදිහයට තෙරුවන් සරණ ගිය හම ඔහු හෝ ඇය උපාසකයෙක් හෝ උපාසිකාවක් බවට පත් වෙනවා. ඒකයි මෙතන කියන්නේේ උපාසක බැව්වි පිහිටිවා. ඔවුන්ව තෙරුවන් සරණ ගියපු අය බවට පත්කරලා. ගහට පිටිය නාගොල්ල ඒ දඩු විල ගනේ ගොඩ ගල්ලන බමුණු පොත ගල මඩගම බෝ මලුව හිඳගොල්ල එවගේම ගලමොරටුව විගුතැන්නේ ඉඟුරුුවත. යන තැන්වල මලසුන්ගෙවල් සාධවා. මලසුන්ගෙවල් කියලා කියන්න පොඩි හාමුදුරුවනේ. මල් ආසන මල් ආසනයගැන්නේ වතාවත් සිද්ධ කරන්නට අවශ්‍ය කරන පරිසර එනත්තං ඒද පූජාවං සූදානං කරගන්න. පුදුවේ ිකිීමක පූජාවන් සූදානං කරගන්නට ස්ථානයක් පූජාවං සූදානං කරගන්නට ස්ථානයන් හදලා ඒ ගම්වැසියන් හික්මවන සේ. ගම්වැසියෝ ඒ ඉන්න ද්‍රාමවාසී මිනිසුන් යහමාර්ගයට ගන්නට ඔවුන්ව හොඳ පැත්තට ගන්නට ඊරිවින්නේ ඉඟුරුවත්තේ තම්මිට සියඹලාහවර මරලුවාාවේ වටරක යනාදී ශිෂ්‍යයන් නිලකොට මෙන්න මේ ගම්වලින් මෙන්න මේ ගම්වලින් පැවිදි වුණු. මෙන්න මේ ගම්වලින් හඳුන්වන මේ ස්වාමින් වහන්සේලා ඒ ස්ථානවලම රඳවලා. අ මුලින්කි බමුණු පොත ගල මඩගම බෝමල්ුව හිඳගොල්ල ඔයාද ගම්වොල තියෙන පන්සල්ලොල. නවත්තලා ඇඒ. ඒ ඉන්න දායක පිරිස් පොඩි හාමුදුරුවනේ යහමාර්ගයට ගට. එයයි ඒ තැගුල නැවත්තුවා. තමන් හා අතිසමර්ථ වැටගෙදර ධම්මජෝති උන්නාන්සේ වැටගෙදර ධම්මජෝති උන්නාන්සේ බඩගමු විහාරයේ සිටිනස්සේ සලස්ස එතකොට මේ තමන් වහන්සේ හා සමාහෙමනැත්තම් ඊරිවින්නේ විපස්ස හාමුදුරුව හා සමානවම දක්ෂ. නේද. ධම්මජෝති හාමුදුරුවෝ නැවැත්තුවා බඩග හාර බඩගමු විහාරයෙහි නැවැත්තුවා. තිබ්බටුාවේ නායක උන්නාන්සේ කෙරෙන් වැඩියුරු ශබ්ද ශාස්ත්‍ර බණදහම් උගන්නා හැටියට, ශිෂ්‍ය සමූහයා යොදවා. ඉට පස්සම කක්දනේ. තිබ්බටුවාාවේ හාමුදුරුවන්ගෙන් තවතමත් බනදහම් ඉගෙන ගන්නට. තමන්ගෙන් පස්සේ එම තමන්ගේ ඉන්න පොඩි හාමුදුරුවන් වහන්සේලා. තමන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේලා. අ තිබ්බටවා හාමුදුරුව ළඟට යොදවල ඇයියෙදවි යෙදෙවවේ බණදහම් තවතවත්තිගෙන ගන්ට. තවතවත්තිගෙනගන්නට. ඒ සඳහා යොමු කෙරෙව්වා. තමන් ඇතිකරගත් සංහරාජෝතම සාමීන් කරා පැමින්න සොඳින් ඇපඋපස්ථානාධියත් කරමින් කලින් කල බඩගමු විහාරයට යමින් එමින් යුතුසේ කල් යවනවාය. ඒ විදිහට ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා ටි යොමු කලා තිබ්බොටුවාාවේ හා මුදුරුවලඟට එවගේ අර අනිකුත් ස්වාමීින් වහන්සේලා. ඒ ඒ අර මුලින් සඳහන් කරපු ගම්වල ඒ විහාරස්ථානවල වැඩවාසය කරන්නට අවස්ථාව සලසා ඒ තැංගුල නවත්තල එවගේ තමන් හා සමාන ධම්ම ජෝති හා මුදුරුවෝ බඩගමු විහාරයෙහි නවත්තල ඒ විහාරස්ථානය වැඩ කටයුතු කරගෙන යන්නට අවස්ථාව සලසල දේලා. තමන් වහන්සේ සරණංකර හාමුදුරුව එහෙමනැත්තං තමන්ව හදා වඩාගත් තමන්ව උස්මහත් කරපු තමන්ට බණදහම් කියලා දුන්නු. සංගරාජෝත්තම හාමුදුරුවෝ ලඟට ගිහිල්ලා. උන්වහන්සේට ඇප උපස්ථාන සිද්ධ කරමින්. කාලය ගත කරමින් වැඩවාසය කරනවා. ඒ අතරතුරම බඩගමු විහාරයට. ධම්මජවති හාමුදුරුවෝ වැඩඉන්න බඩගමු විහාරයටත් කඩින්කඩ විටිං විට ගෙහිල්ල සුවදුක් විමසල ඒ කටයුතුත් බලල හදලා නැවතත් මේ සරණං කර හාමුදුරුවන්ට නැත්තං සංඝරාජ හාමුදුරුවන්ට ඇපස්ථානයක්න් සිද්ධ කරන්නට එනවා. ඇපපස්ථානයක් සිද්ධ කරන්නට එනවා. ඒ විදිහයට තමයි ඒ ඊරිවින්නේ විපස්සී හාමුදුරුවෝ කාලය ගත කළේ. එතකොට ඒ ඊරිවින්නේ විපස්සි හාමුදුරුවෝ පොඩි හාමුදුරුවනේ සරණංකර හාමුදුරුවන්ගේ සෙවනෙහිම තමයි කාලයේ ගත කරලාති ඒකනේ බඩගමු විහාරයට ගිහිල්ලක්. එතන ඉන්න ධම්ම ජෝති හාමුදුරුවන්ට පන්සල විහාරස්ථානය භාරදීලා නැවත ආපහෝ සරණංකර හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා සරණංකර හාමුදුරුවන්ට ඇපෝ පස්ථහන කරන්න. ඒ තමන්ගේ ගුරුවරයාට තමන්ගෙන් වෙන්නට ඔන්න යුතුකම් ටික ඉෂ්ට සිද්ධ කිරීම. ඊළඟට අපට හම්බ වෙනවා පනස් සට ඇගල්ලේ ඉන්දජෝතී උන්න්නාන්සේ ඇගල්ලේ ඉන්දජෝතයේ උන්නාන්සේ අපි බලමු ඉන්දජෝති හාමුදුරුවෝ කොහොමද කාලය ගත කරලති අප අත්තලා නැහැ අ ඊරිවින්නේ විපස්සී හාමුදුරුවත් මේ අයිතාලිය අද්දය මුහන්දිරම් මේ සංඝරාජ සාධචර්යාව හරජනා කරන කාලය වන විට තවද මේ තිබ්බටුවාාවේ සිද්ධාර්ථ නායක උන්නාන්සේගේම ශිෂ්‍ය වූ, කම්මාවාචා යුගසූත්‍ර බොහෝදනා වහන්සේට කියවී මෙහිද බණදහම් ශබ්ද ශාස්ත්‍ර පුහුණු පිරිවානා පොත් ලීමෙහි කුඩා අකුරු ලීමෙහි, අතිසමර්ථහ, බඩගමු විහාරයෙහි වසන ඊරිවින්නේ විපස්සේ උන්නාන්සේද දැම්මකදද කියන්නේ. තිබ්බටුාවේ හාමුදුරුවන්ගේ ගෝලයෙක් වන. ශිශෂ්‍යවරයන් වහන්සේ නමක් වන තිබ්බටුාවේ හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් වන. කම්මවාච වගේම යුගසූත්‍ර දේශනාවන් දේශනා කරන්නට හසල දැනුමක් ඇති. එවගේම බහෝ දෙනාට කියන්නට ලියන්නට පුරුදු පුහුණු කරන. එවගේම පිරිවානා පොත්වහන්සේලා ලියන්නට කුඩාකුරු ලියන්නට කියන්නට අති සමර්ථව ඉන්න බඩගමු විහාරයේ වැඩවාසය කරන. වින්නේ විපස්සයේ උන්නාන්සේ ද ඊරිවින්නේ හාමුදුරුව හාටත් යනවා හාටත් අපි කිව නිසල්ල එතට ඊරිවින්නේ හාමුදුරුවෝ අර බඩගමු විහාරයත් වඩවාසය කර නවස්ථා තියෙනවා. අපි කිව්වන එක මුලින්ම. එසේම සීමමා බන්ධනාදී කම්වදන් කී මෙෙහි. මේ සීමා බන්ධනාදී කම්වදන් කියලකි යන්නේ, සීමවං සම්මත කරනකොට. අපි කියන්නේ පොහෝයගේ කියලා අපි කියනවා පොහෝයගේ. මෙන්න මේ පොහෝයගේ සම්මත කරනකොට අපි ඒකට කියනවා සීමා සම්මත කරනවා. මෙන්න මේ සීමා සම්මත කරනකොට වෙනම කර්මවා්‍ය කියලා ඒ කටයුතු කරන්නටන් එතන ඒ භහූමිය පිරිසිුදු කරගන්නටුව. ඒ භූමය පිරිසිුදු කරගන තමයි ඇ සීමාවට අදාල සලකුණු විදිහට අපිගන්න සීමාගල් ඒ ඒ ස්ථානවල රඳවන්නේ. මම පහුගේ පාඩන්වලේ සීමාව නැත්තං පොහොය සීමාවක් කියන්න මොකදද කිය එක පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා රූප සටහන් සහිත රූපරාමුත් එක්ක. එනිසා ඔලට ඒ පිළිබඳව තවතවත් දැනගන්නට පුළුවන් පහුගිය පාඩංවලි. එතකොට මෙන්න මේ සීමාබන්ධනයන් නැත්තං සීමා සම්මතයන් පිළිබඳව විනය කර්මයේදී. ඒ අවශ්‍ය කරන කර්මවාක්‍යයන් පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණු. ඇගල්ලේ ඉන්දජෝතයේ උන්නාන්සේද ඒ උගත්දේ බොහෝ උන්නාන්සේලාට පුරුදු කරබමින් සෑම ස්ථානවලම වසන සංඝයාට උගත් දෙයින් උපකාරීව ඒ තැන්වලම යුතු සේ කල් ියවමින් සිටිනවාය ඇතකොට මේ ඉන්දජෝති හාමුදුරුව ඒ උන්වහන්සේ ඉගෙන ගත්තු වගේම උන්වහන්සේට අවබෝධයක් තියන හැම දෙයක්ම ඒ කාලේ හිටපු ඒවගේ තමන්ගේ සෙවනෙහි හිටපු තමන්ගේ ශිෂ්්‍යයන්ට නත් තමන්ගේ නොවන සමහර භික්‍ෂූන් වහන්සේලා ඉන්නවාවන ඒ අයට හැම දෙනාටම ඒ ඒ තංවොලම උගන්වමින් යම් යම් කාරණාවන් කියල දෙමින් උන්වහන්සේලා සමඟ සහයෝගයෙන් කාලය ගත කරනවා ඒතංවලම ඒ ඒ තංවලම කාාලය ගත කරමින් වැඩවාසය කරනවා. හැබැයි එක්ෙනට උදව් උපකාර කර ගනිමින් එක් එෙක් කෙනාට උදව් උපකාර කර ගනිින් මෙතන තියනෙමේ සංගහාට උගත් දෙයින් උපකාරීව භෞතිකව උපකාරි කරනවා. ඒ විත රක්නම මේ මෙතන කියන්න ඊට එහා දෙයක් තමන් උගත් දෙයින්. තන් ඉගනගත්උදය තව කෙනකට කියලදමින් උදව් කරනවා තව කෙනකුට කියලදමින් උදව් කරනවා ඒකයි මෙතන කියන්නේ උගත් දෙයින් උපකාරීව ඒ ඒ තැංවලම පොඩි හාමුදුරුවණය වැඩවාසය කරනවා මේ මෙතන ඉන්නේ ගිහි කෙනෙක් මෙතන ඉන්නේ ගිහි කෙනෙක්. මේ පැවිදි කෙනෙක් නෙවෙයින්නේ. එතකොට පොඩි හාමුදුරුවණ වාලට හිතෙන්න්න පුළුවන් හෙනංක හොමද ගෝලයක් වෙන්නේ කියලා. පොඩි හාමුදුරුවන අප හිතන්්ඩකෝ පිරිවන පිරිවන ඉගනගන්නේ හාමුදුරුවරු විත රක් න පිරිවන ඉගනගන්නේ හාමුදුරුවරු විතරක් නෙවෙයි. ගිහි අයත් ඉගෙනගන්න. ගිහි අයත් ඉගෙනගන්න. එතකොට ඒ ගිහි අයත් වැටෙන්නේ ඒ ගුරුවරුන්ගේ ගෝලයින් විදිහයට. ශිෂ්‍යයෝ. ඒ අන්න ඒමගේ ඉගනගත්තු ශිෂයෙක් තමයි මේ අත්තරගම බණ්ඩහර නැත රාජගුරු අත්තරගම බණ්ඩාර මහත්මයා කියලා කියන්නේ. මේ රාජගුරු කියලා කියන රජතුමාට උපදෙස් දුන්නු කෙනෙක්. රජතුමාට උපදෙස් දුන්නු කෙනෙක් ඒකයි මෙතැන මේ රාජගුරු කියලා කියලා ති. මෙයා මේ අත්තරගම රාජගුරු කියලා කියන්නේ හොඳ ලේකකයක්. පොත්පත් එහෙම රචනා කරලා තියන අප ඉදිරියේ දී පොත් පත් හම්බ වෙන පොත්පත් එහම රචනා කරල තියෙනවා. මේ අත්තරගම රාජගුරු බන්්ඩාර කියන කැන. අපි බලමු එයා කාගෙන්ද ඉගන ගනතියෙන්නේ කියන එක. ශ්‍රේ විමලධරම මහා රාජෝතමයානන් කාලයෙහිදී පටන් බන්ඩාර පළමු පරම්පරානු ගතව පළමු පරම්පරානු ගතව එ අත්තරගම බණ්ඩාර මහත්මය ලදරු කාලියෙහි පටන් පෝයමලු විහාරයෙන් රාජගුරු ශ්‍රීනිවාස කොබ්බෑකඩුවේ නායක උන්නාන්සේගෙන් ලීම් කීම් ඉගෙන හා දැම්මකක්ද කියෙන්. මේ අත්තරගම රාජගුරු බන්්ඩාර විමලධර්ම මහාරජතුමාගේ කාලියයේ ඉඳලාම ඉන්න කෙනෙක්. විමලධර්ම රජතුමාගේ කාලියෙහි ඉඳලාම ඉන්න කෙනෙක්. මෙන්න මෙයා ඒ පරම්පරාවේ ඉඳලාම ඉන්න කෙනෙක් සේම ඒ පරම්පරාවට අයිති කෙනෙක්. එතකොට මෙයා චෝටි කාලෙ ඉඳලා ඒ පරම්පරාවට අයිති කෙනෙක්. විමලධර්ම මහරයිතුමාගේ පරපුරු ටයිති කෙනෙක් නිසාවෙන්ම චූටිකාලයේ ඉඳලා පෝය මලු නැත්තං මල්වතු විහාරයයට මල්වතු විහාරයේ කොබ්බෑකඩුවේ නායක හාමුදුරුවන්ගේ සෙවනෙහි. රාජගුරු ශ්‍රීවාොබ්බෑඩුවේ ශ්‍රීණවාස කොබ්බෑ කඩුවේ නායක උන්නන්සේගෙන්. ලීම්කීම් ඉගෙන ලියන්නට කියන්නට ඉගෙන ගත්තා. ලියන්නට කියන්නට ඉගෙන ගත්තා. නැවත සංඝරාජෝතම සාමීන්ගින්. ව්‍යාකරන පාලි චන්දස් ඉගෙන සොඳින් සමානව වසනුවෝ. එදකොට මේ අත්තරගම වණ්ඩාර මෙතුමා මුලම්ම කියන්්ඩලියන්ට ඉගන ගත්තේ කොබ්බෑ කඩුවේ නායක හාමුදුරුවන්ග. වැඩදුන අධ්‍යාපනයේ විදිහට පාලි ව්‍යාකරණ චන්දස් මේ ආදීදේවල් ඉගෙන ගත්තේ මෙන්න සංගරාජෝත්තම හාමුදුරුවන්ගෙන් සගරාජෝත්තම හාමුදුරුවන්ගෙන්. පවෙ ගරුවරයා කො බෑකඩුවේ හාමුදුරුව දෙවැනි ගුරුවරයා විදිහටෙන් න එතකොට සංහරාජෝත්තම ස්වාමීන් වහන්සේ. පාලි ව්‍යාකරන චන්දස් මේ ආදිය ඉගනගෙන හොඳින් කාලය ගත කරනවා. ගෘහවාසයෙහි කලකිරී මහෝත්සාහ මහෝත්සාහයෙන් කෙලකි යන්නේ පොඩි හාමුදුරුවනේ මහත් උත්සාහයෙන් කියන එකයි. ීර්තිශ්‍රී රාජසිංහ මහාරාජෝතමයානන්ගෙන් ලබන ලද අවසර ඇතිව කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගෙන් අවසරය ලබාගෙන ගිහි සම්පත් අත්හර ගිහි සම්පත් අත්ර උපාලි මහා ස්ථවිරසාමීගෙන් ලබන ලද පැවදි උපසම්පදා ඇතිව. එතකොට කීර්තිශ්‍රී ජසිහ රාජසිංහ රජතුමාගෙන් අවසරය අරගෙන ගිහි සම්පත් අතහරලා නැත්තැ ගිහිගය අතහරලා උපාලිහා මුදුරුවන්ගෙන් නද උපාලිහාමුදුරුවන්ගෙන් පැවිද්ධහා උපසම්පදා ඇතිව පැවිදි වුණා පැවිදිුණ උපසම්පදා වනා උපාලි හාමුදුරුවන්ගෙන් ගුරුවරයා හැටියට. විනය පුහුණු වීමෙන් උපාධ්‍ය තනතුරටත් පැමිණ. එතවර මේ අත්තරගම රාජගුරු නැත රාජගුරු අත්තරගම බණ්ඩාර ප්ඩිතුමා පඩිවරයා මහත්මයා පැවිදි වුණා. උපාලි හාමුදුරුවන්ගෙන් පැවිද්ධයි උපසම්පදාවයි ලබා ගත්තා. ඒ පැවිද්ධ හා උපසම්පදාව ළමාගෙන පොඩි හාමුදුරුවන්නේ, කාලයාගේ ඇවෑමෙන් විනය හොඳට ඉගෙනගෙන, එතැනින් පස්සේ උපාද්‍යහාය තනතුරුවලට පත්වනා. උපාද්‍යාය තනතුරටත් පත්වනා. බොහෝදනා වහන්සේ මහන මහළු පැවිදිකරවමින් බොහෝශිෂ්‍ය ජනයාට ලීම්කීම් බණදහම්පුරුදු කරමින් එතකොට මෙතුමාත් පැවිදි වෙලා නිකං හිටියයනහැ. උපාද්‍යාය තනතුරට පත්තල පැවිදි කරවනවා එවගේම උපසම්පදා කරවම් මේහාදී කටයුත්තු සියල්ලම සිද්ධ කරමින් ඒ සිිස්සයින්ට ඒ ගෝලයින්ට කියන්නට ලියන්නට බණදහම් පුරුදු කරවමින් උගන්වමින් කාලය ගත කරනවා උගවම කාලය ගත කරමින් ඉන්නවා. විතරක් නෙවෙයි පිටකත්‍රයෝපකාර බොහෝ පොත්පත් ලියවා පිටකත්්‍රයෝපකාර මොකක්ද මේ කිය. පිටකත්්‍රයෝපකාර පිට ත්‍රය උපකාර පිට ත්‍රය උපකාර පිටක කියලා කියන්නේ අපි දන්නවා පිට පොත් ත්‍රය කියලා කියන්න තුන පිටක පොත්තුනට උපකාර උදව්වෙන පිටකත්‍රයෝපකාර ත්‍රිපිටකය අධ්‍යනය කරන්නට උපකාරී වන ත්‍රිපිටකය අධ්‍යනය කරන්නට උපකාරී වන බොහෝ පොත්පත් ලවා පොත්පත් ලිය්වා පොත්පත් ලියව්වා ශිෂ්‍ය සමාගමට බෙදාදමින් ශිෂ්ෂයින්ට බෙදල දෙනවා. ශිෂයින්ට බෙදල දෙනවා. එවල් ලියලා ශිෂ්ෂයින්ට දෙන මෙව පාඩං කරඩ. කල්ලි අවන ප්‍රස්ථාවට සතුරු වුවදුරු සම්බ වූ නිසා ද හතුරු කරදරාව නරම්ඒ රජතුමාට නේද සතුරු කරදර ඒ අවයින් පස්සේ එම නරේන්ද්‍රෝත්තම පනිවුඩ පනතින්ම උපසම්පදාව හැර සොඳසිතින් දුග්ගනිමින් රාජගුරු භාවයටත් පැමින්න එතකොට මෙතුමා උපසම්පදාව හැර නේද අපට උපැවිදි වනා කිය කියන්න පුළුවන් උපැවිදි වෙලා රාජ සභාවට ගියා. ඇයි මේ රජතුමාට එන වුවදුරු වලි රජතුත් රාජජයත් බේරගන්ට රාජ්‍යයත් බේරගන්ට මෙතුමා රාජ්‍ය සභාවට ගිය. ගිහිල්ල රාජගුරුභාව රජතුමාගේ ගුරුවරය රජතුමාට උපදෙස් දෙන කෙනාබවට පත්වන. තැමිණ. සන්ද ශබ්ද ශාස්ත්‍රෝප කාරවූ කාරක පුෂ්ප මංජරිය, සුදීරමකමණ්ඩ ශබ්දමාලාව උරතාාවතාරය යන අභිනව ප්‍රකරණය උපදවා අබමින් විහාර දෙකේ බොහෝ උන්නාන් සේලාට ශබ්ද සාස්ත්‍රාධිය උගන්නුමින් පාලිපොත්න් කාව්‍යයාලංකාරපොත් අස්වසමින් පින්වත් ගුණවත්. සත් පුරුස පණ්ඩිත විලා ශානු ගතව සොඳින් කල් යවනවාය සොඳින් කල් යවනවාය එතකොට දැම් මකද කියන්න මෙතුමා පොත්පත් කිහිපයක් රචනා කළ. රාජගුරුභාවයට පැමිණ පොත්පත් කහිපයක් රචනා කළ. චන්දත් සබ්ද ශාස්ත්‍රවපකාරවු කාරක පුස්්පමංජරිය. කාරක පුස්්ප මංජරිය. කිය පොත සුදීර මක මණ්ඩලය ශබ්ද මාලාව උෘතාාවතාරය කියන මෙන්න මේ පොත්තිික රජනා කලා. රචනා කරලා අලුතෙම්ම රචනා කරලා විහාරදවයෙහි අස්ගිරි මල්වතු විහාරවල වැඩවාසය කරන භ්‍යක්ෂූන් වහන්සේලාට මේ පොත්න් දීලා ඒදේ ඒවාවල තියෙන දේවල් උගන්වලා සත්පුරුෂව පණ්ඩිතව උන්වහන්සේ කාලය ගත කරනවා. උන්වහන්සේ වැඩවාසය කරනවා. මෙම බණ්ඩාර මහත්මයාගේ ශිෂ්‍යයකු වූ මෙලින්ද ප්‍රශ්ණය එලු කළ එලු කරනවයි කියල කියන අපි කිව්වා සිංහලයට නඟලො. හීනටි කුුරේ හීනටි කුඹුරේ හීනටි කුඹරේ සුමංගල කම්මාවාචා උන්නන්සේද එතකොට මේ බණ්ඩාර මහත්මයාගේ ශිෂයෙක් තමයි හීනැටි කුම්ුරේ, සුමංගල හාමුදුරුව. මේ හාමුදුරුවොත් පෝයමල්ලු විහාරයේ නායක ස්ථවිර සාමීන්ගේ අනුසාසනා ලෙසින්තකට පෝයමල්ු විහාර නැත මල්වතු විහාරයේ වැඩවාසය කරන, පෝයමලු විහාරයේ වැඩවාසය කරන නායක හාමුදුරුවන්ගේ උපදෙස් හා අව්වා දනුශවාසනාවන් ඇතිව. මල්වත්තේ විහාරයේෙහි මහා සංඝයාට ඇතුලත්ව සමගිව සතුටුව කල්යවනවාය . ඇතට මල්වත්තේ විහාරයට පැමිණිලා. එතන ඉන්න භික්ෂූන් වහන්සේලා සමග සතුටිං හොඳින් කාලය ගත කරනවා. සතුට හොඳ කාලය ගත කරනවා. පොඩිහාමුදුරුවණ අපිමටික කියන්නට ඉස්සරලා. මේ කාරණාවත් පපුඩි හාමුදුරුවන හිතේ තියාගන්නට ඕනේ. ඒ තමයි පොඩි හාමුදුරුවනේ දැම් බලන්ඩ බෝධීන් වහන්සේ මේ බෝධීන් වහන්සේ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් එන්නට උන්වහන්සේට සෙවනැල්ල ලබා දුන්නු උන්වහන්සේට උදවපකාර කරපු බෝධිහින් වහන්සේ. ඒ විතරක් නෙවෙයි ලෞතුරා බුද්ධරාජ්‍යයට පත්වුණු බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවන්ගෙන් පූජෝපහාර ලබා ගත්තු බෝධීන් වහන්සේනම අනිමිස ලෝචන පූජාව නේද. එවන් උත්කෘෂ්ට වෘක්ෂයක් තමයි බෝධීන් වහන්සේ කියලා කියන ඇසතු බෝරුක කියලා කියල්. ඉති බලන්ට කොච්චර ගාම්භහිරව ඉන්නට පුළහන් ෘක්ෂයත්ද මේ බෝධීන් වහන්සේ කියලා කියන්. එච්චර ගාම්භීරවයි ඉන්න පුළුවන් වුණු ගෘක්ෂයක් වනත් බලන්ඩ ඒ බෝගහේ නැතම් බෝධීන් වහන්සේගේ පත්්‍ර බෝධීන් වහන්සේගේ පත්‍ර ඉහලට නෙමේ තියන පහලට එල්ලෙන් ඉහලට නෑ ඉහලට යන්න නෑ අතු බරවෙන වබීමට න අනිත් ගස්සොල කොල උඩට තියන්නේ ියලන්නේ උඩට නමුත් බෝධීන් වහන්සේගේ පත්්‍ර පහලට එල්ලෙන්නේ පහලට වැටිලති එතකොට අන්න ඒ වගේ එවගේම තමයි තව කියමනක් තියෙනවාන පිරුණු කලේ දියනොසලි ය ඔකෝගෙම කියන්නේ එකම දෙයයි. පුද්ගලයා ඉහලට යන්ට යන්ඩ එමනැත්තං දැනුමෙන් පෝෂණය වෙන්්‍ර වෙන්. එහෙමත් නැතිනම් ගුණදහමින් පෝෂණය වෙන්නට වෙන්නට. එහෙමත් නැතිනම් බහුස්ෘත වෙනකොට ඔහු කිසිම කෙනෙක් එක්ක කලකෝලාහල ඇති කර ගන්නේ නෑ. කිසිම කෙනෙක්ක එක්ක? කලකෝලා හල්ලඇති කර ගන්න නෑ. ඇයි ම මේ කතාවකි වෙමේ ටිකයි. දැම් බලන්ඩ හැම එකකම සඳහන් වෙනවා හැම එකකම වගේ සඳහන් වෙනවා බොහෝ පිරිසක් එකට එකතු වෙලා සමගිව ඉන්නවයි කියලා. ඩික්ෂෝන් වහන්සේලා සමගිවයි නොදැම් බලන්ඩු කපියර පහුගිය මෙතැ එකේ බලන්ඩක පොඩි හාමුදුරුවනි මෙතිය. ග ඇතු සංගයාට ඇතුළත්ව මේ බලට මහා සංගයාට ඇතුත්ව සමගී සතුටුව සමග සතුටෙන් කාලේ ගත කරම. ඇයි මේ අය කොහොමද මේ මිලින්ද ප්‍රශ්නය සිංහලයට රචනා කරපු නේද. එවගේම ර්මවාගාචාරය හාමුදුරු කෙනෙක් කන්ුවාගාචාර්ය හාමුදුරු කෙනෙක්. එතර කොච්චර දැනුමක් මුන්වහන්සේට තියෙන්ට ඕනද. අන්න ඒ දැනුම නිසාම තව කෙනෙක් එ රඩු සරුවල්ටට යන්න ඇයි දැනුමෙන් පෝෂණල බල් මේවාගේ පොත්න් ඉගනගෙන මේවා රචනා කරපු හාමුදුරුවරුන්ගේ ගෝහලයෝ එවන් උගත් හාමුදුරුවරුන්ගේ ගෝල බාලිව. එතකොට ඒ ගෝලයු ඒ ශිෂ්‍යවරයන් වහන්සේලාත් හොඳ උගත් පිරිසා. ඒ නිසාර බෝධීන් වහන්සේගේ පත්‍ර බිමට නැවෙනවා වගේ. නේද උගතා එහම නැත්තම් බුද්ධිමත් භහුස්ෘත කෙන අපිගේ බහුස්ෘත කියෙන. දැන උගත් ගුණවත් කෙනා කවදාකාවද. කෝලාහල ඇති කරගන්න නෑ. ඒකයි මෙතන වෙනස. භික්‍ෂූන් වහන්සේලා එ සමගිව සතුටුව ඉන්නවයි කියලා කියන්න ඒකයි. කල කෝලාහල ඇති කරගන්න තරගයක් නැහැ. කිසිම දෙයක් තමන්ට බදාගන්නට අයිති කරගන්න උත්සාහ කරන්නේ නෑ. අයිතිකරගන්නට උත්සාහ කරන්න නෑ. එක තමයි ඇත්ත. ඒ නිසා තමයි මේ හැම කෙනාම, සමගිබ සතුටුව සතුටිං කාලේ ගත කරනවයි කියලා කියන්. අපි බලමුගිතරාටයම්. එසේම කොබ්බෑකඩුවේ ශ්‍රීණිවාස කුඩා උන්නාන්සේද වර්ග ජේෂස්්ට කොබබෑකඩුවේ, රාජගුරු ශ්‍රීණිවාස නායක උන්නාන්සේ සතු, පොත්පත් පිරිකර ආදිය, ස්වකීය පරම්පරානු ගතව පැවත එන ලංකාතිලක විහාරාදී සියල්ලම අයිතිව දම්මකදද දැම්බලඩුකු. මේ කොබ්බෑඩුවේ නැත්තම් රාජගුරු කොබ්බෑකඩුවේ ශ්‍රීණනිවාසනායක හාමුදුරුවන්ගේ ශ්‍රිෂ්‍යයා තමයි මෙන්න මේ හාමුරුව කොබ්බෑකඩුවේ ශ්‍රීණිවාස කුඩා උන්නාන්සේ, මේ නායක උන්න්නාන්සෙමේ මේ නායක උන්නාන්සේ, මේ කුඩා උන්නාන්සේ පටලගන්න හොඳ න එක. එතකොට ඒ හාමුදුරුවන්ගේ ශ්‍රීණවාස ලොකුහාමුදුරුවන්ගේ පොත්පත් මේආදී පරම්පරාවෙන් තමන්ට පැවතු පැවරුණු ලැබුණු ඒහෑම දෙයක් මත්. එවගේම ලංකාතිලක විහාරස්ථානයත්. මේ ඔක්කෝම පොඩි හාමුදුරුවනේ කාරද භාර දෙන්නේ. සියල්ලම අයිතිව මෙන්න මේ කොබ්බෑ කඩුවේ පොඩි හාමුදුරුවන්ට තමයි මේ ඔක්කෝම අයිති. කොබ්බෑ කඩුවේ පොඩි හාමුදුරුවන්ට ඔක්කෝම අයිති. මෙත ඉස්සරහට ඇදදි හම්බ වෙනවා. ඒ සියල්ලම අයිතිව නේද කොබ්බෑ කඩුවේ ලොකු හාමුදුරුවන්ගේ, පරම්පරාවෙන්ගෙන සියල්ලමත් ලංකාතිලක විහාරස්ථානයක්ත් මේ හෑම දෙයක්ම අයිති වුණ කොබ්බෑකඩුවේ ශ්‍රීනිවාස පොඩි හාමුදුරුවන්ට. පුරාතන පටන් විහාරවල පොත්පත් යුගසූත්‍රාධිය කියන පිරිසිදු ලීම් කීම් සහ, ශබ්ද ශාස්ත්‍ර ඉගෙන, පොඩි හමුතුරුවන්ටත් එක්කෝ ම අයිති වනයි කියලා නෙද. ඉගනගන්න නැතුව හිටියනෑ. වත් පිළිවෙත් පුරන්නතුව හිටියේ පරම්පනාවෙන් ආපු ඒදේවල් රැකගත්තාසේම සිරිත්විරිතුත් ඒ විදිහටම ඉදිරිට අරගන ගියා. ශිෂ්‍ය ගන පරිහරණයෙන් යෙදී සංඝ රාජෝත මානු ශාසනා ලෙසින් . මේමකත්තිගැන සංඝරාජෝත්තමා අනුශාසනා. සංඝරාජෝත්තම අනුසාාසනා. මෙතිරින් පදේ කැඩරු. රාජෝත්තම අනුශසනා කියන එක. ඒ ඇන්නේ සංඝරාජෝත්තමයාණන් වහන්සේගේ අනුසාසනා පරිදි අනුශාසනා ලෙසින් මල්වත්තේ විහාරයෙහි සංඝයාටත් නොවෙනස් සමගි සතුටු ලෙසින්ම පොහෝ පවරුණු ආදියත් කරමින් හොඳින්ම කල් යවනවාය බලනි මෙතනත් පුොඩි හාමුදුරුවු තිෙනනේ මේ බලන් නොවෙනස් සමගි සතුටු ලෙසින්ම. සමගියෙන් සතුටින් ඉන්නවා. ද. එතකොට අපි ඉගෙනගන්ට ඕනේ තවදයක් තමයි මේ පොතෙන් අපට කියල දෙන අපි ඉගෙනගෙන ඉහලට යන්ඩ 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 අපි පොඩිහාමුදුරුවනේ පරිනැතඉන් බවට පත්වෙනවා. අපි උගතුන් බුද්ධිමතුන් බවට පත්වෙනවා. ඒ පත්වෙන්ට පත්වෙන්ඩ අපිට වඩා පහලින් ඉන්න. එහෙම නැත්තං සමහරවිට අපට වඩා වයසිං අඩු අපිට වඩා පැවිදි භාවෙන් අඩු සමහරි විට. අපිට වඩා උගත්කමින් අඩු කවුරුහරඕන. මේ කාර්්‍රවත්න් අපි ඇගිල්ල දික්කරන්නට හොඳන. මේ කවුරුවෙක්වත් අපි ගැටුම් ඇතිකරගණයන්ට ඇතිකර ගන්ට හොඳන. මේ කවුරුවක්කවත් අපි කලකෝලාහ ඇතිකරගන්ට හොඳන සමගිවයින්ටෝන අපි සරණංකර හාමුදුරුවන්ගේෙන් පැවතෙන පරපුරමි. ලංකාව. සරණංකර හාමුදුරුවන්ගෙන් පැවතන මේ උපසම්පදාව, රැකගනේන භික්ෂූන් වහන්සේලා. වත් පිළිවෙත් තාරක්ෂා කරන්නට වත් පිළිවෙත් නැවත නගාසිටුවන්ට උත්සාහ කරපු සරණංකර හාමුදුරුවන්ගේ චරිතය ආදර්ශයට ගන්නට ඕනේ ඒ උන්වහන්සේ ජියවමාන් කාලයේදී හිටපු මේ භික්ෂූන් වහන්සේලාගේ චරිතය අපි ආදර්ශයට ගන්නට ඕන. කලකෝලා හලඇති කරගන්න නැතිව අපි සමගිව පොඩි හාමුදුරුවනේ ජීවත්වෙන්නට ඕ ඒයි මේ හැම ඒකම කියන්නේ. උගත් බුද්ධිමත් ඥානවන්ත ගුණවලින් පිරුණු බහුස්ෘත පිරිසක් නිසා කලකෝලා හලතිකර ගන්නි නෑ. කාටවත් වෙනස් වෙනස් ලෙසින් සලකන්නේෙ නැහැ. මෙතන මේ තියෙන්නේ එකයි නොවෙනස්. වෙනසක් නොකොර. වෙනසක් නොකර අපි හැම කැනාටම එකවන්ව. සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කරන්නට ඕනේ සලකන්නට ඕන. එතකොට ඒ විදිහට පොහෝ පැවරුම් නැත්තං පොහෝය කරනවා අප කියනවා. නේද ඒ ආදයේ කටයුතු සියල්ලමත් හොඳින්ම සිද්ධ කරමින් කාලය ගත කරනවා කිසිම කලකෝලා හලයක් අසමගයක් නැතිව පොඩි හාමුදුරුවනේ. හොඳයි. එතකොට තම අපි ඉස්සරහාට යනවා මෙන්න ම වැලිවිට සරණංකර කුඩාඋන්නාන්සි. අර මුලින් විස්තරය කියනකොට මේ පාඩම ආරම්භේදීම් මම කිව්වා වැලිවිට සරණංකර කුඩා උන්නාන්සි මේ හාමුදුරුවෝ වැලිවිටම තමයි ගම නමත් සරණංකර මේ අපි කතා කරන මේ සංගරාජ හාමුදුරුවන්ගේ ඥාතිවරරි. සරණර හාමුදුරුවන් නත් සංහරාජ හාමුදුරුවන්ගේ ඥාතිවරයෙක්. තවද සංහරාජෝතම සාමි දරුවන්ගේ මුණුපුුරුවන මුණර න මුණුරක් බලට. වැලිවිට සරණංකර කුඩා උන්නන්සේද ලදරු කලපට ලදරු කාලය පටන් කලා ගැන චූටි කුඩාවදිය ඉඳලාම? සාමි දරුවන් වෙත සිට ලීම්කීම් චන්දස් නිගන්්ඩු ශබ්ද ශාස්ත්‍ර ඉගන දළදා මාලිගාවේ තේවාකිරීමටත් පැමිණ මේ චූටි හාමුදුරුවෝ ගිහිකාලයේ ඉඳලාම පැවිදිවෙන්නට ආසාවෙෙන් ඉඳලා දෙමෝපියන්ගෙන් අවසරය අරගන පැවිදිභාවයට පත්වෙලා සරණංකර හාමුදුරුවන්ගේ සෙවනෙහිම අධ්‍යාපනය හදාරලා ලීම්කීම් එවගේම බණදහම් චන්දස් නිගණ්ඩු හැම දෙයක්ම ඉගෙනගෙන ඒ විතරක් නෙවෙයි. දළදාමාලිගාවේ තේවා කටයුතුවලටත් සම්බන්ධ වනා තේවාවන් කිරීමටත් පැමිණිය. ඒ සාමි දරුවන්ගෙන් ලැබුණු පොත්පත් ධාතු කරඩු වැඩමවාගෙන ගොස් තට තමන්ගේ ගුරුවරයා සරණංකර හාමුදුරුවන්ගෙන් ලැබුණු පොත්පාත් එවගේ ධාතු කරඩු ඇතුළු මේ හැම දෙයක්ම වැඩමවාගෙන ගියා තමන්ට ඉන්ද හිටිින්ට තනක් තියෙන කොහටද සිටිනාසේ ලැබුණු ගඩලාදනයේ සද්ධර්මතිලක නම්මු මහාවිහාරයෙහි පොත්පත් වැඩමවා තබමින්. මුන්වහන්සේට ලැබුණ පන්සලක් මොකදද ගඩලාදනයේ සද්ධර්මතිලක විහාරස්ථානය ගලාදන සද්ධර්මතිලක නම් මහාවිහාරයට පොත්පත් ඔක්කූ මරගෙන ගිහිල්ලා. මල්වත්තේ විහාරයෙහි, පෝයමලු විහාරයෙහි වැඩසිටින මහා සංඝයාටද නායකානුනායක සෑම ස්ථානාන්තර ප්‍රාප්ත පින් ඇති උන්නාන්සේටද එකතුව සමගි සතුටුලෙසින් පොහෝ පැවරුණු ආදිය කරමින් ශිෂ්‍ය ගණයා ඇතිව ස්ොඳින් කල් යවනවායනා. එතකොට මේ වැලි විට සරණංකරකුඩා සාමනේර හාමුදුරුවෝ. සරණංකර හාමුදුරුවන්ගෙන් ඉගනග ඉගනගෙන ලියන්ට කියන්ඩ පාලි චන්දත් ස්්‍රයාකරන නිගණ්ඩු මේ හැම දෙයක්ම ඉගෙනගන. ඉන් අනතුරුවවඋන් වහන්සේ දළදා වහන්සේට තේවාවන් කරන්නටත් ගියා. ඒ තේවාවනුත් කරලා එතෙනින් හම්බවුණු පොත්පත්ධාතු කරඩු මේ අදී හැම දෙයක්ම, උන්වහන්සේට ඉන්ඩ හිටින්ඩ හම්බවුණු නෙමනැත්තං උන්වහන්සේට වැඩයින්නෙටෙයි කියලා හම්බවුණු ගඩලාදනයේ සද්ධර්මතිලක විහාරස්ථානයට ගඩලාදනයේ සද්ධර්මතිලක විහාරස්ථානයට එක් කෝමටික වැඩමවාගනගොස් තම්පත් කලා තම්පත් කරලා මල්වත්තේ විහාරයේ සහ පෝය මළු විහාරයේ වැඩසිටින සියලුම භ්‍යක්ෂූන් වහන්සේලා සමඟ සමගිව සතුටුව කාලයේ ගත කරනවාසේම. ඒ මල්වතු විහාර පෝය මළු විහාරයේ ආශ්‍රය කරගන සීමාමාලකයෙහි විනේකරම පොහොයකිරීම මාදී ඒ සියලු කටයුතුන් ඒ විදිහටම සමගිව, රගන්න සිද්ධ කරනවා කිසිම ගැටළුවක් ඇතිකරගණ්ඩි නැතුව සිද්ධ කරමින් කාලය ගත කරනවා. කෙලෙහිගුණ ගුරු උපාධ්‍යාය ගුණදන්නා ධර්ම විනය ධර නායක අනුනායක මහා පිනැති හැම දෙනා වහන්සේ විසින්ම උන්වහන්සේගේ යම්කිසි නොදැනුම් ගතියක් සම්බ වනද ඒ සලකා තදනු රූප අවවාධානු ශාසනාදීෙන් ඒ දේ හැරවී මෙ යහපත් වෙන ලෙසට උපකාරවමකක්දක අඩුපාඩුවක් දක්කොත්. කෙලෙහි ගුණ දන්න වගේම ගුරුවරයා උපාධ්‍යයවරයා කියන්නේ කවුද කියලා දන් ධර්මයදන් විනයදන් ධර්මය ධරණ විනය ධරණ මේ අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ හැම දෙනා වහන්සේලාත් එක එකට කාලේ ගත කරනකොට එකට වාසය කරනකොට යම් කෙසිේ අනුපාඩුවක් වැරද්දක් දැක්කෝත් ඒක ඒවෙලාවේම රදි කරන්න නිවැරදි කරගන්නට අවශ්‍ය කරන අවවාධනු ශාසනාවන් සිද්ධ කරලා ඒ හැම අඩුපාඩුවක්ම නිවැරදි පැත්තට හදාගන්නවා. නිවැරදි පැත්තට හැරවීමෙන් ශාසනය ඉදිරියට ගැෙන යන්නට කටයුතු කරලා තියෙන. එවගේම, සංගරාජෝතම සාමිදරුවන් වැඩඉන්නා කලට. සංගරාජෝත්තම, සාමිදරුවන් වැඩඉන්නා කලට වඩා සුවදුක් විමසමින් සමග සතුටු ඇතිව සොඳින්ම විසිය යුත්තුමැයි. මෙතැනද අපිට දෙනවා උපදේශයක් මොකදද. මේ සරණංකර හාමුදුරුවෝ ඉන්න කාලයට වඩා සරණංකර හාමුදුරුව? ඉන්න කාලයට වඩා හොඳින් සතුටි සමගියෙන් කාලය ගත කරන්නට ඕනේ. සතුට සමගිය හොඳ කාලය ගත කරන්නට ඕනේ කියලා අපිටත් උපදේශයක් වගේ දෙයක් කියලා දෙනවා. මේ ආයත්තාලි ඇද්දේ මුහන්දිරම් කතුවරයා. සංගරාජ සාධචර්යාාව කතුවරය එතකොට. ඒ විදිට කර කුඩා හාමුදුරුව චූටි හාමුදුරුවෝ ගැන කතා කනපු අපි දැන්ගෙනවා කුඩාගම් මුල්ලේ සුමන උන්නාන්සේ, කුඩාගම් මුල්ලේ සුමන හාමුදුරුව ගැන අපි කතා කරන්ට. අපි බලමු මේ කුඩාගම්මුල්ලේ සුමන හාමුදුරුවෝ කොයි වගේ කෙනෙක් ද කියන එක. තවද විමානවස්තු එලු විනවස්තු පොත එලු කළ ලොකුගම් මුල්ලේ උන්නාන්සේගේ ශිෂ්‍යයකු කුඩාගම් මුල්ලේ සුමන උන්නාන්සේද කුඩාගම් මුල්ේ සුමන උන්නාන්සේද. දැ මෙතන විමා ප. විමානවස්තු පොත කියේලා කියන්නේ ද මිහිදුු හාමුදුරුවෝ ලංකාාවට වැඩම කරලා දේශනා කලාන පේතවත්තුව විමානවත්තු ප්‍රේතවත්තු සූත්‍රවරණාව සූත්‍රයේ දේශනා කළ. එවගේම තමයි විමානවස්තු සූත්‍රයේ දේශනා කළ මේ දෙකම දේශනා කළ. එතකොට ඉඩ පසුකාලීනව විමානවත්තු ප්‍රකරණය කියලා වෙනම පොතකුත් එ ප්‍රේතවස්තු වර්ණුණය කියලා වෙන්නම පතත් විදිහයට කොටස් දෙකක් විදියට රචනාවලා තියෙනවා. එතකොට මේ විமானන වස්තු කියලා කියන්නේ පිංකම් කරලා පිංකම්වල ප්‍රතිඵල හැටියට ේද පිංකම්වල ප්‍රතිඵල හැටියට දිව්්‍යලෝකයේ ඉපදුුනහම නැත්තම් මනුස්සලෝක විශේෂයෙන් මෙතන විමාන කියලා කියන්නේ දිව්‍ය විமான දිවලෝකයේ ඉපදනයිම් පස්සේ ලැබෙන සැපසම්පත් ගැල සඳහන් වෙන්. සැපසම්පත් ගැන සඳහන් වෙන්. එතර පාලියෙන් තිබුණු මේ විමානවස්තු පොත එල්ු එලු කළ කියල කියන්නේ සිංහලයට නඟපුො සිංහල බසිෙන් ලියපු කිය නර්ථය. ලොකු ගම්මුල්ලේ උන්න්නාන්සේගේ ශිෂ්්‍යයකු ව කුඩාගම්මුල්ලේ සුමන හාමු රුවෝද. යහෝක්ත බණ්ඩාර මහත්මයාගින් අපි අ මුලින්කිව අත්තරගම රාජගුරු බණ්ඩාර නේද එයා. එයාගේ එයාගෙන් සංස්කෘත මඟද ව්‍යාකරන සංස්කෘත භාෂාවය ව්‍යාකරනත් මගද කල ගැන පාලි. ඒ ව්‍යාකරනත් සොඳින් ඉගෙන සුබෝධා ලංකාරාදී කාව්ව්‍ය පොත්්ද අසාගන එතවට මේ. බණ්ඩාර කියන නත්තන් අත්තරගම බණ්ඩාර කියන මෙයාගෙන් තමයි, සුබෝධාලංකාරය කියන කවිපොත් ගැන එවගේම සංස්කෘත සහ පාලේ ව්‍යාකරන පිළිබඳව ඉගෙන ගත්තේ. ඒ වගේම තමයි ඒදේවල් ඉගෙන ගන ඒ අනුව කාව්‍යයාලංකාරාණු ගත වූ ප්‍රබන්ධ ක්‍රියායෙහිද. එතවට මේ කාව්‍යලංකාර කියන පොතොකුත් රචනා කර ලතිය මේ සුමන හාමුදුරු. ප්‍රබන්ධ ක්‍රියායෙහිද සගී අටුවා අර්ථකතනයෙහිද. අප සගී අටුවා කියනක දැන් දන්නවා, ඒක නැවත නැවත කියන්ට අවශ්‍ය කරන්නේ නැහැ අර්ථකතනයෙහි තේරුම් පැහැදිලි කිරීම වසයෙන් ඒ දේවලොත් ඉගෙනගෙන ඒ දේවල් වල සමර්ථ වූ එවගේම, මෙතන තියෙනවා ප්‍රාතිමෝක් ෂෝද්දේශාදියෙහි ප්‍රාතිමෝක්ෂය දේශනාකිරීම් ආදී කියනර්ය. ධර්මකතනයහිද ධර්මය දේශනා කරන්නට ශක්තියක් ධර්ම දේශනා කරන්නට හැකි. සුවිශාරද වාක් පටුගති සහිත සුවිසාාරද මනා නිපුනත්වයක් ඇති වචන මාධෘරර්ය, ශබ්ද මාදුර්ය එවගේ මතගශක්තිය ඥානශක්තිය බුද්ධ ශක්තිය මෙ හැම දෙයක්ම ඇති. සත්පුරුෂ නුවන ගුණ හේතුවාසනා ඇතිව. නායක අනුනායක ධර්මධර වනය ධර මහා සංඝයා කෙරෙහි වූ ඇදැහිලි ගෞරව සහිත මරුදු මොලොක් ගුණයෙන් නිහතමානීව, හොඳින් කල් යවනවාය බලන්ඩ කොච්චර උගත් අයුක්ද කිය කොච්චන උගත් අයෙක්ද. නේද. ප්‍රබන්ධයන් ලියන්නට පුළුවන් ප්‍රබන්ධ කරනයෙහි සවවිසාරධ ඥානයක් තිබුණ. එවගේම ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නට ප්‍රාතිමෝක්ෂය පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණු. බණ කියන්නට නැත්තං ධර්මකතනයෙහි සුවිශාරද භාෂාඥානයක් තිබුණු. එවගේම සංස්කෘත පාලි භාෂාවන් පිළිබඳව හසල දැනුමක් තිබුණු. එවගේම සුබෝධාලංකාර මෙයාදී පොත් ඉගෙනගත්ත. එ වගේම කාව්‍යාලංකාරාදී පොත් රචනා කරන ලද, හො උගත් පඩිවරයෙක් තමයි මේ කුඩා ගම්මුල්ලේ සුමන හාමුදුරුවෝ කියලා කියන්නේ. එතින් උන්වහන්සේ ඒ නිසා එච්චර උගත්කමක් බුද්ධිමත්කමක් තිබුණු නිසාවෙන්ම උන්වහන්සේ මරුදුම මොලොක් ගුණයිෙන්. අ රෞද්‍රගතියක් නෙමේ දරුණු ගතියක් නෙමයි මරුදු මොලොක් ගතියෙන් උන්වහන්සේ ගුණනුවනින් වෙමින් වැඩිදියුණු කර ගනිමින් ඒ ගුණනුවන උන්වහන්සේ නිහතමානීව කාලය ගත කරනවා කියලා සංගරාජ සාධචර්යාවේ සඳහන් වෙනවා. ඊළඟට අපිට හැට දෙවිනි කොටස හැටියට, සංගරාජ සාධචර්ියාවේ, හැට දෙවිනි කොටස හැටියට හම්බවවා. විදර්ශනා දූරා චාර්ය, විශුද්ධාචාරී මහාඉස්ථවිර සාමීන්ගේ ශිෂ්‍යයෝ දම ශිෂ්‍යෝ කී පදනෙක් ගැන තමයි මෙතන මේ කියන්නටයි අන්න. අප බලමු කෞදේ ශිෂ්‍යවරයන් වහන්සරමේ ශිෂ්‍යෝ පිල් බඳුව ලොකුුවට අපිට සංහරාජ සාධ චර්ියාවේ හම්බවෙන්න නැහැ සඳහන්ුව වෙන්න නෑ. තවද විදර්ශනාධූරාචාර්ය වූ විසුද්ධාචාරී මහාඉස්ථවිර සාමීන්ගෙන් පෝයමලු විහාර පේරුවෙන් විදර්ශනා උගත්. බනභාවනාදිය ඉගෙනගත්තු, ඒ වගේම මැදවෙල ආනන්ද ඉස්ථවර උන්නාන්සේය, කිරිබත් කුඹුරේ ලොකු උන්නාන්සේය, නාවරුණේ උන්නාන්සේය යන මේ තුන්න්නම ගුරුවරු ලෙසින් සිට කාලාක්‍රයා කලායින් පසු එතකොට මේ තුන්දනා වහන්සේම කිරිබත් කුඹරේ හාමුදුරුවෝ එවගේම මැදවෙලා අනන්ද හාමුදුරුවෝ. එවගේ නාවරුණේ හාමුදුරුව මේ තුන්දනා වහන්සේම ගුරුවරයා විදිහයට ඉඳල්ලත්. උන්වහන්සේලා තුන්නම, අපවත් වනායින් පස්සේ කාලා ක්‍රියා කලායිට අපවත් වනායින් පසුව බලුවාගාරයේ උන්ාහන්සේ බලට මේ ගම්වල නම් නේද පොඩිහඳ බලුවාගාරය බලට පැරණි ගම්වලන් අදටත සමහර නම්ගම් තියෙනවන් අපිට ඒවා කියන්ඩ ගිහාම ගැටලු සහගතයිරණි හෙමතියනවා. දැන් අර.ල බලන්ටකෝ පරණ ගමක් තියෙනවා ගාලු පැත්තය අපට හම්බනවා යනකොට පයාගල පයාගල. මේ පයාගලට කියන වචන පයාගල හඳුන්නනවා තව තියෙනවා ඒ පයාගලට කියනව නම මෙන්න මෙහෙම පයියාගල කියලා කියනවා. මේ පයාගලට කියන්න නහෙම තියෙනවා. ඒවගේම තමයි අපිට අ සංගරාජ සාදු චර්යාාවේම පහුගේ පාඩන්වලදී අපට හම්බුණ කාම් බෝජයේ බෝජයට කියපු නමක් තමයි සංගරාජශල් චරිියාවේ හම්බවෙනවා පයි ගොටුව කියලා පගටුව පයි ගොටුවක ර අපට හම්බුන පහු ගිය වගේ අසාමාන්‍ය අපිට අද කාලය කියනකොට සමහාරවිට කියන ගොඩ දෙතුන් පාරක් අප හිතනවා ඒ වගේ නම්ගම් තියෙනවා. නේද. ඒකයි මම මෙතන මේ වලට මේ බලුවාආගාරය කියන නම එකක් අමුත්තුයි වගේ තේරෙන් හින්දයි. ම මේදක වලට කියලා දුන්නේ ආපව් මතක් කිරීමක් හැටියට. සියම්ඹලංගමුුවේ උන්නාන්සේ යන දෙනම ජීවත්වී ගුරුකම් කරමින් සොඳින් කල්ලි අවනවාය ඇතකොට මේ සියම්ඹ ලංගමුුවේ සහ බලු ආගාරයේ දෙනම න්ගේ ොකු හාමුදුරුවෝ අපවත්තුනයිම් පස්සේ. තමන්ට තියන ඒ ඒ කටයුතු ඉගැන්වීම් කටයුතු ආදීදේවල් සිදුකරමින් කාලයේ ගත කරනවා. අස්ගිරි විහාර පේරුවේ රඹුක්වැැල්ලේ උන්නාන්සේය, ගුරුබැවිලේ උන්නාන්සේය යන දෙනම යහපත් ගුණනුවන හා අපිස් සතුොස් ගුණත් වඩා, බොහෝ දෙනා වහන්සේට විදර්ශනාත් උගන්ුවමින් අත්වැඩ පරවැඩ දෙකෙනි යුක්තව සොඳින් කල් යවනවාය එතකොට මේ දෙදනා වහන්සේ වගේම රඹුක් කල්ලේ හාමුදුරුවෝ සහ ගුරු බැවුලිය කියන මේදනම. ැ මේ හතරනමම මේ තුන්නමගේ ගෝලයින් කෞද ගුරුවරු, ආනන්ද හාමුදුරුව නාවරුණේ හාමුදුරුවෝ සහ කිරිබත් කුමරේ හාමුදුරුවෝ යන්න තුන්දනා වහන්සේලාගේ ගෝලයෝ තමයි. බලුවාගාරය හාමුදුරුවෝ සියබලන්ගමුුවේ හාමුදුරුවෝස් සේම රමුක් කැල්ලේ හාමුදුරුවෝ සහ ගුරු බැවුලු බැවුලේ හාමුදුරුවෝ කියනයි. ඒ හය නමම හත් නමයි ගුරුවරු තුන්දනයි ගෝලයින් හතර නමයි. හතර නමම මෙ විසුද්ධාචාර්ය හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෝ. හත්නමම එතට මේ හත්නමම උගත් බුද්ධමත් ඥානවන්ත සීලවන්ත ස්වාමීන් වහන්සේලා හත් නමක්. ඒකඇ මෙතන නුවනහා අපි සතුොස් ගුණවඩා එතට බොහෝදනා වහන්සේට විදර්ශනාත් තුගන්නමින් බනභාවනාදිය, භාවනා කිරීමට අවශ්‍ය කරන ඒ දැත් උගන්ව මෙින් අත්තු වැඩ පරවැඩ තමන්ටත් වැඩ කරගන අනුන්ටත් බනදහම් කියලදමින් අනුන්ටත් හිත වැඩ පිණිස කටයුතු කරමින් කාලය ගත කරනවා, කාලය ගත කරමින් ඉන්නවා. එතකොට, මේ අදදවසේ අපි කරන අවසාන කොටස හැටතුන්ගෙන කොටස. අපි බලමු. අස්ගිරි විහාරයෙහි උරුලෑවත්තේ දම්ම සිද්ධි නායක ස්තවිර. උරුලෑවත්තේ දම්මසිද්ධේ නායක ස්ථවිර. තවද චන්දස් නිගන්්ඩු ශබ්ද ශාස්ත්‍රග්ඥ තීක්ෂඥතීක්ෂණ ඥාන විලාශානු ගතව, දෙක්සගි ආදී ශ්‍රීමුහ පාලි අටුවා කතා දී අත්කතනයෙහි විශාරද වූ බවෙන්ඩපානිිකං වචනටිකක් මේ අමාරු වචනවගේ තිබබට. බයිවෙන්පා මිබවායාල දන්නවා. නේද. චන්දස් නිගන්ඩු ශබ්ද ශාස්ත්‍රඥ්ඥ ශාස්ත්‍රය දරන ශාස්ත්‍රයෙන් පෝෂණය වූ. ක්ෂණ තියුණු ඥාන විලාසානුගත තීක්ෂණ ඥානයකින් යුත් නේද. දෙෙක් සගේ දීගනිකායාදී ශ්‍රීමුක්හ පාලි අටුුව බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරනලද ධර්මයට ලියනලද අටුවා කතාදී. ඒ පොත් අත්ථකතනයහි අර්ථකතනේ තේරුම් කරලා දෙන්නට පැහැදිලි කරලා දෙන්නට පුළුවන් තරම් විශාරද වූ මහා දනුම් සම්භාරයක් තිබුණු ඔරුලෑවත්තේ ධම්මසිද්ධි නායක ස්ථවිර සාමි ඇතුළු අස්ගිරි විහාරයෙහි අනුනායක මහා සංඝයා කෙරෙහි සාධාරණ ගතින් යුක්තව එතකොට මේ ධම්මසිද්ධි නායක හා මුදුරුවෝ, අස්ගිරි විහාරයෙහි වැඩවාසය කරන ඒ අනුනායක හාමුදුරුවන් වහන්සේලා කෙරෙහිත් සමානව කටයතු කරනවා. නොයෙක්නු ලෙසින් කරන කියන අවවාධානු ශාසනයෙන් කලක් පැවත විහාර දෙකේ අසමගි බව හරවා ේ මල්වතු අස්ගිරි මේ පන්සල්දික යම් ගැටළු තිබු. ගැටලු තිබුණු නිසා ඒ ගැටලු සමාධානයට හෙම නැත්තං ඒ දෙක සමගි කරවන්නට මේ උරු ලෑවත්තේ ධම්ම සිද්ධි හාමුදුරුවෝ කටයුතු කට මොකද ඔලට මත ගැති මේ විහාර දෙකේ ගැටු ගැටුම්කාරයේ තත්ත්වයක් ඇවිල්ල අන්තිමේට සරණංකර හාමුදුරුවන්ට ඒ විහාරස්ථාන දෙකින්ම ඇත් වෙලා ඉන්නට සිද්ධ වෙනවා එතන බහන්සේලාට ඒක මත ගැති අපි පහුගේ පානංවලද ඒව සාකච්ඡා කළ මේ සංඝරාජ්‍ය සාධ චරිියාවේම ඒ වතියනවා. දඟ වලට එව්වා අතිරේක විස්තරත් එක්කම පොඩි හාමුදුරුවනේ අපි සාකච්ඡා කරලා තියෙනවා. සොඳින්ම සත්තුට්ටු ඇතුව පොහෝ පවරුණු උපසම්පදාදී සියලු සංඝකර්ම කිරීමෙන් සාමගග්‍රිතා බහුලව කල්යවමින් එතකොට, ඒ තිබුණු මතබේද ඒ අසමගිය නැති කරලා සමගි බවට පත් කලා දැන් හැම දෙනා වහන්සේලාම එකට පොහොයකිරීම් විනය කර්මාදී කටයුතු සියල්ලක්ම පොඩිහාමුදුරුවණය සිද්ධ කරනවා. කල්ියවුමෙන් විහාරයෙන් විහාරයට කලින් කල වඩිමින් අන්‍යෝන්‍ය විශ්වාසය ලෙසින් ධර්මවිනය සාකච්ඡා වසයෙන් ග්‍රන්ථ විදර්ශනා දෙක දියුණු කරමින් ද දියුණු කරවමින් සහ දියුණු කරමින්ද. එතකොට මේ බණභාවනාදී ඒ හෑම දෙයක්මත් එවගේ විහාරස්ථාන දෙකේම අන්‍යෝ්‍ය සම්බඳතාවය පවත්වමින් ඒ පැත්තරත් වැඩම කරලා මේ පැත්තරත් වැඩමරලා දෙපැත්තේම සමගිය තහවුරු වන විදිහට මේ උුරු ලෑවත්තේ දම්ම සිද්ධ නායකහා මුදුරුුවෝ කටයතු කරනවා සේම, පොත්පාත් ලියන්නට සේම, බණභාවනාදිය පුරුදු කරන්නටත් එවගේම භාවනා කරන්නටත් මේ ධම්ම සිද්ධ නායකහා මුදුරුවෝ පුද්ගතමන් ඒ දේවල් කරනවා සේම අනිත් අයත් ඒ වෙතට යොමුකරගනිමින් කටයුතු. කරමින් කාලය ගත කරනවා. එතකොට එහෙම කාලය ගත කරනකොට. අනුරාධපුර අටමස්ථානයෙහි හිඳ ලක් හැරි තිබුණු පුද පූජා සොඳින් පවත් වනසේ ශ්‍රිෂ්්‍ය සමාගම් සලස්සීම ආදී වසයෙන් මොකක්ද කියන්. මේ අටමස්ථානයෙහි, බිලති ඒ අටමස්ථානය යම් පරිහානයකට ලක්වෙමින් තිබුණු කාලවකවානුවක්. පරිහානයට පත්වතිබුණු කාලයක්. මෙන්න මේ පරිහානයට පත් වේගනාපු මේ අටමස්ථානය ආරක්ෂා කරගන්නට මොකදද කළේ මේ හාමුදුරුවෝ ධම සිද්ධි නායක හාමුදුරුවෝ උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේලා ඒ අටමස්ථානවල නැවත්තුවා. ආරක්ෂා කරගන්ට වනින්ද. මොකදද කළේ තිබුණ පුදූජති පුදූජ සොඳින් පවත් වනසේ ඒ පුදපූජාවන් ඒ විදිහටම කරගන යඩුවන තැනින් තැන පිහිටි ශ්‍රී ලංකාදවීපයේ බොහෝ පුරාණ චෛත්‍ය විහාරවල පූජා සම සත්කාර පැවැත්වීමෙන්ද අභිනව චෛත්‍ය බෝධි බෝධී ද්‍රම විහාරාරාම නානා ස්ථානවල කරවීමෙන්ද දම සිද්ධි හාමුදුරුවොත් විශාල සේවාවක් ශාසනික වස්සයෙන් සිද්ධ කරලා තිෙන. විහාරස්ථාන අලුතෙන් ගොඩනගල තියෙනම්. එවගේම පුදපූජා සත්කාර පුදපූජාවන් පවත්තල තියෙන. අතමස්ථාන රැක ගන්නට ශේෂවරයන් වහන්සේලාබ ඒ විහාරස්ථාන වල නවත්තල බොද පූජාවන් අකහ්ඩව පවත්තාගෙන යන්නට උපදෙස්දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි නොයෙකුත් තංවල විහාරස්ථාන ගොඩනගලා අ බෝධී දෘම කියලා කියන්නේ බෝධී ෘක්ෂ හිඳුවල රෝපනය කරලා ඒ ඒ ස්ථානවල බෝධීන් වහන්සේලා රෝපනය කරලා ගොඩනගලතියන. ඒ විතරක් නෙවෙයි පිටක සද්ධර්මෝපකාරී වූ ත්‍රීख පාලි අටුවා කතා සන්න ටීකා ගැටපද. එුපො පාලිපොත් නොෙක්ලෙසිං ශ්‍රී ලංකා ද්වීපයෙහි උපසම්පන්න ආදීන් විසින් නොෙක්ලෙසින් ලියන ලියවන සේද තමන්ගේ නුවන හේතුවාසනා පරිද්දෙන් උදග්‍රහණ ධාරනාාදිය කරන කරවන සේද එතකට. මේ ලියපුූ සිංහලපොත් ටකා ගැටපද මේ ආදී සියලුම පොත් ලංකාදවීපයෙහි උපසම්පන්න ස්වාමීන් වහන්සේලාට ප්‍රයෝජනයට ගන්නට සැලස්වාසේම ඒ පොත්පත් කියවලා ගුණනුවන වර්ධනය කරගන්නට හැකිවන සේප දේවල් කටපාඩන් කරවන්නට ද කටයතු කරලා තියෙනවා. එවගේම තමයි ශිෂ්‍යානු ශිෂ්‍යාදීන් පරම්පරානු ගතව, ශ්‍රද්ධා වීර්ය ගුණනුවන වඩමින් යනසේ අවවාද අනුශාසනා නොයක්ලෙසින් පවත්වමින්. එතකොට ශිෂ්‍යානු ශිෂ්්‍ය පරම්පරාව ශ්‍රද්ධාවෙන් වීර්යෙන්සේම ගුණනුවනින් සුපෝෂිතව ඉදිරියට අරගන යන්නට පුළහන් වෙන විදිහට අවවා දන්ශවාසනාවන් පවත්වලා එකම උපසම්පදා උන්වහන්සේ කෙනෙක් නැතිවතිබුණු ශ්‍රී ලංකාදවීපයෙහි දහස් ගණන් උපසම්පන්න අනූපසම්පන්න උභය විහාරගත නොයෙක් දෙනා වහන්සේ බෝ කරවා. ලකා එකඳු උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් වත් නොමැති කාලයක බොහෝ සියගනන් දහස් ගණන් උපසම්පදා භික්ෂූන් වහන්සේ. ලංකාවතුළ බෝ, බෝ කරලයි කියලා කිය උපසම්පදා කරවලා බිහි කරලා ශාසනයේ උන්නතියට කටයුතු කරලා තියෙනවා. මුළු ලක්දිව කාශාය වස්ත්‍රයෙන් ගැවසී ගත්තාක් මෙන්, ස්ෝභාමත් වනසේ විස්තීරණ විපුනත්තයට පමුණුවමින් ද හැමදනා වහන්සේ කෙරෙහිද සම මෛත්‍රියෙන් කරන ලද ධර්මවිනයානු කූල අවවාදාානු ශාසනා සොඳින් පිළිගන එතකට මුළු ලංකාවම මෙතන කියනවා කාශාය වස්ත්‍රරයෙන් ගැවසී ගත්තාක්මින් බලන්ඩොකම මේ තියන වචන පොඩිහඳරු ලක්දිව, කාසාය වස්ත්‍රයෙන් ගැවසී ගත්තාක් මෙන්. මුළු ලංකාවම කහාවස්ත්‍රයෙන් බබලන දේශයක් බවට පත්වනා හා සමාන. ඒ තරම් භික්‍ෂූන් වහන්සේලා විසිරී පැවැති යුගයක් ඒ කාලේ වෙනකොට නිර්මාණය වෙලා තිබුණා. ඒ විදිහයට ගුණයෙන් නුවනෙන් විස්තීරණ භාවයට පත්වුණු භික්‍ෂූන් වහන්සේලා සිටියාසේම කරුණාව මෛත්‍රිය දයාව ඇති භික්‍ෂූන් වහන්සේලා සේම උගත් සිල්වත් භික්‍ෂූන් වහන්සේලා ඒ වෙනකොට වැඩවාසේ කලා. ධර්මවිනය උගත් සිල්වත් ගුණවත් යහපත් උන්නාන්සේලා ලවා කරවු, ලෝක ශාසනෝප කාර විශේෂ, විභාග වෙන්වෙන්ව වර්ණනා කරත් බෙහෙවා එතකට, මේ දේවල් උන්වහන්සේලා කරපු ශාසිනිික වත්පිළිවෙත් ශාසනික ක්‍රියාදාම යන් ශාසනයේ උන්නතිය සඳහා කරපු යම් යම් දේවල් එක එකන්න බොහෝ වර්ණා කරන්න පුළුවන්. උනත් ඒ හැම දෙයක්ම කෙටියෙන් මේ විදිහට දක්වලා තියෙනවා. බොහෝ මෙත නවසානය කියන්නේ වෙන්වෙන් වර්ණනාකරත් බ. බොහෝ වර්නා කරන්න පුළුවන්. නමුත් ඒවා? එකින් එක වරනා කරන්නට මේ අවස්ථාවක් නෙමෙයි කියලා තමයි මෙතන සඳහන් කරන්නේ. එතකොට සංගරාජ හිමියන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේලා විසින් රචිත ග්‍රන්ථ. දැන් අපි මෙ කොටස මෙතන ඇතුල් කරලා තියෙන පොඩි හාමුදුරුවනේ මෙතනින් පස්සේ ඊළඟ කොටස අපට ඊළඟ පාඩම විදිහට හම්බ වෙන්නේ පොතේ අවසානය එහෙම නැත්තං සංගරාජ සාදුචර්යාවේ කථනායකයා වන සරණංකර හාමුදුරුවන්ගේ අපවත්වීමේ සිට ඒ කොටස තම ඊළඟට අහුඹ වෙන්න එතකොට දැම් මෙතනින් සරඩංකර හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේලා සහ එ සමකාලීන හිටපු භික්‍ෂන් වහන්සේලා ගැන සඳහන් වන තොරතුරු මෙතකින් අවසං වෙනවා කත් අපි හැමවෙලාම කතා කලා උන්වහන්සේගේ ශිෂ්්‍යවරයන් වහන්සේලාඒවාගේ මුන්වහන්සේ සමග හිටපු සමකාලීන භික්ෂූන් උගත් බුද්ධිමත් අය කියලා. ග්‍රන්ථ කරණයහි යෙදනු පිරිස්කේල අපි සාකච්ඡා කලා. ඉතිං එතිනින් කීපදනා වහන්සේ නමකගේ සාාස්ත්‍රී සේවාවන් පිල්ිබඳවතමයි කෙටියෙන් නාමිකව මෙතනා අපේ සඳහන් කරලාතින්. අපි බලමු, තිබටාවේ ශ්‍රී බුද්ධරක් හිතනායක හාමුදුරුවෝ රචනා කරපු කෘති ග්‍රන්ථමනාද කියලා මේ තියෙන්නේ ඒ පොත්්ටික. ශ්‍රී සද්ධර්මාවවාද සංග්‍රහය. සතිපට්ඨාන සූතර සන්නය. එවගේම සද්ධම් මෝපායනයට එල්ු පොතක් කියන පො එලුපොත කියලා කියන්න සිංහල පොතක්. එවගේම සියමෝප සම්පදාවත, සියම් උපසම්පදාවත. කතාව කියන අරථයෙන් තියන පොතා. ඒගැන සියම් උපසම්පදාව ගෙන ඒම ඇතුළු ඒ උපසම්පදාව පිළිබඳව තියෙන්. එවගේම ශ්‍රී සද්ධරමෝවාද සංග්‍රහය කියන මෙන්න මේ පොත් හතර තිබ්බටුාවේ බුද්ධරක්කිත නායක හාමුදුරුවෝ රචනා කරලා තියනවා. එවගේම තමයි අත්තරගම රාජගුරු බන්්ඩාර. මත ගැති අපට හම්බුුණ පසුව පැවිදි වුණ පැවිදිවෙලා නැවත රජතුමාගේ දැනුන්දීමක් මත උපසම්පදාවත් හැරල්ල රාජ සභාවට ගල්ලා රජතුාව වියසනයෙන් එහෙමනැත්තං රාජවිරෝධීව ගොඩිනැගුණු ඒ කටයතුවලින්තු රජතුමාව බේර ගත්තා ඒ කාරණාව අප සිහහිපත් කළ එතුමා අත්තරගම රාජගුරු බණ්ඩාර මෙතුමා රචනා කරපුූ පොත්මොනාද. සුදිීර මක මණ්ඩනය. පාලි සමාස ගැන වියරණ පොතක්, වියරණ කියලා කියන්න ව්‍යාතරන පොතක්. එවගේම කාරක පොස්්ප මංජරිය පාලේ කාරක වියරණ පොතක්. කාරක කියන ගුුව මහිතැන්න වලදන්න කතෘු කාරක කරම කාරක සහ විභක්තිත් එක්ක එන්නේ. ඒ දෙවල් වල පාලිභාෂාවේදීගෙනග නැති. ඒ වගේම සද්ධ මාලාව කච්ඡායනය අනුව ලියු වියරණ පොතක්. ඒ වගේම සාර සංෂේපය සංස්කෘත පද්‍යමය වෛද්‍ය ග්‍රන්ථයක්. නම් පොතහා මගුල්ලකුණ වදං කවිපොත පොත් දෙක නම් පොඩි හාමුදුරුවනේ අදටත් පිරිවංගොල පාවිච්චි වෙනවා මේ මේක එක වසරට එකේ පන්තියටත් වදංකවි ගන දෙවිහඇල දෙකේ පන්තියටත් අදටත් පාවිච්චි වෙනවා භාවිතා කරනවා. එවගේම හිටිනා මල්ුවේ ධම්ම ජෝති හාමුදුරුව. බාලාවතාර සංග්‍රහය සහ බාලාවතාර සන්නේය කියන මේ පොද් දෙක රචනා කරලා තියෙනවා. මේ විදිහයට බලනකොට පොඩි හාමුදුරුවනේ සරණංකර හාමුදුරුවෝ ආරම්භ කරපු මේ ශාසන ය නැවත නගා සිටිවීමේ ඒ භාරදූර කාර්යයට උරදුන්නු උන්වහන්සේ සමඟ එකට උරෙන්නුර ගැටිලා ශාසනය නැවත නගා සිටුවන්නට කතේතු කොරපු සියලුම දෙනා වහන්සේලා ගැන අපි අදදවසේදී සාකච්ඡා කරලා අවසංකලා. එවගේ ම තමයි උන්වහන්සේලාගේ ශාස්ත්‍රීිය සේවාවන් පිළිබඳවත් අපි කෙටියෙන් ඔබහන්සේලාට ඉගෙනගන්නට අවස්ථාව සල සල දුන්න කියලා දුන්න. ඉතිං අද දවසේදී මූලික පිරිවෙන්, අහතර වනිස්ශ්‍රේණියයට නියමිත සංඝරාජ සාදු චර්ියාව කියනමේ පොතෙහි කොටසක් අපි සාකච්ඡා කලේ පාඩම් මාලාවේ දොළස්වනි පාඩම හැටියට. ඉතිං අද දවසේද ඒ සරණංකර හාම්දුරුවන්ගේ කාලය තුළ හිටපු ශිෂ්්‍යවරයන් වහන්සේලා ගැනත් එවගේම සමකාලීන රයෙන්නුර ගැටුණනු ස්වාමීන් වහන්සේලා ගනත්සාකච්ඡා කරලා මේ පාඩම අවසංකලේ. තවත් එක පාඩමක් අපට ඉදියේදී තව තිබෙනව සංගරාජ සාධ චර්ියාවේ ඉතිං ඒ පාඩමින් හමවෙන්නට වාලට ආරාධනාවන් කරනවා ඒ පාඩමටත් සහ සම්බන්ධ වෙන්නට අද පාඩම මෙතකින් අවසංකරනවා. ඔබ හැමදනාටම තෙරුවන් සරන්න. සප්පදානං. siutanian wadhadha tum wa pasarperi dhi suaasa bodha muuan bahansi lagi mehinin bahansi lagi sah dua daruan ge tahamव, සම්බුද්ධ ශසනයේ சிරස්थතිය උදෙසා ධම්மிක பෙරரா फ්‍රෙසිලා පෙරரா පදනම මගින් සිදු කරෙන මහගු සමාජ සත්කායි පෙරිවෙන් අධ්‍යපටே